දිනය 2021 12:24 ස්ථානය තිරුක්කෝවිල් පොලිස් ස්ථානය වේලාව රාත්‍රී 11:00 අම්පාර තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ වෙඩි තැබීමක් 4 දිනකට දිවි අහිමි වෙයි දැනට හෙළිවන කරුණු මොනවද පොලිසිය සඳහන් කරන ආකාරයට සිද්ධිය වුණේ ඊයේ රාත්‍රී 11:00ට පමණ Police Ratabaharanshe Sarimbare, Police Pradhana Dorutu Sevekala, Police Niladahariage, T Panasai Guinea Avia Uturakinatibuna, Police Pabasue, Guinea Avia Ahimibu, Police Niladaharia, Palagos, Divibera Gat Pavai, Anaturuba, Police Stani Rajakaria City Niladaharin Didenkuta, Marantika Tuana Situ and Parati, Adana Sakakara Police Sarimbaria, Veditaba Tibenpa, Anaturuba, Ayu the Kabadabin. තවත් ගිනි අවියක් සහ පතුරම් ගැබ් 19ක්ද ඔහු ලබාගෙන තිබුණා. මේ අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා සිටියේ කොහෙද? පොලිසිය පවසන ආකාරයට ස්ථානාධිපතිවරයා වෙඩි තැබීම ආරම්භ වන විට පොලිසිය තුල සිට නැහැ. නමුත් ලැබුණු තොරතුරක් අනුව ටික වේලාවකින් ස්ථානාධිපතිවරයා රැගත් ජීප්‍රිය පොලිසිය තුලට පැමිණ තිබුණා. ස්ථානාධිපතිවරයාගේ ජීප් රථයටද වෙටි ප්‍රහාරයක් එල්ල වී තිබුණේ ඒ සමගමයි. සිටින් රතේ රියදුරට තවත් පොලිස් කොස්තාපල්වරයෙකුට සහ ස්ථානාධිපතිවරයාට වෙඩි වැදුනා. තුවාල ලැබූ කොස්තාපල්වරයා සහ රියදුරු මිය ගියා. ජීප් රථය ගොඩනැගිල්ලක හැපි නතර වී තිබුණේ මෙලෙසින්. මේ අතර ජීප් රථයේ සිටි ස්ථානාධිපතිවරයා සැඟවී දිවි බේරාගෙන තිබුණා. මිය වූ සිටින් 4 දිනක මියගොස් 2 දිනකු තුවාල ලැබුවා. සකකාර පොලිස් සැරේන්වරයා පලා ගියේ කෙසේද? පොලිසිය පවසන ආකාරයට අදාළ සකකාර පොලිස් සැරේන්වරයා පලා ගොස් තිබුණේ ඔහුට අයත් කැබ්‍රියකින්. ඒ පොලිස් ආයුධ ගබඩාවෙන් ලබාගත් T56 ගිනි අවි දෙකක් සහ පතොරම් 500කට ආසන්න ප්‍රමාණයක් අඩංගු පතොරම් ගැබ් 19ක් සමගයි. සකකාර සැරේන්වරයා පලා ගියේ ඔහුගේ ගම් ප්‍රදේශයේ වන ඇතිමලේ ප්‍රදේශයටයි. මාර්ග බාධක ගණනාවක් පසු කරමින් කිලෝමීටර් 75ක පමණ දුරක් ගෙවාගෙන පැමිණි සකකාර සැරේන්වරයා ඔහුගේ නිවසට ගමන් කර තිබුණා. මෙවැනි ක්‍රියාවක නිරත වීමට අදාළ සැරේන්වරයා පෙළඹුණේ ඇයි? ඔහුගේ මව පවසන්නේ මෙවැන්නක්. දරුවට පොලිස් වැඩියල් පොලිස් වෙන නසාදාන කර හැමතැනම වුණා. එයා මෙඩිකල් නිසා වෙනවා. උඹ මෙඩිකල් ගන්න තියෙන පගාවට කි කියන පොලිස් රාල හැමිලා මෙයාට කිව්වා. උඹ නිකන් ඉඳන් කන්නේ පාඩි කියලා තියෙනවා. ඒ මෙහෙම දරුවට ඉතින් ගොඩක් දේවල් එහෙම කියනොත් මෙයා තිය මිනිහෙක්නේ. එයාට තිය පීඩනේ ඇවිල්ලා තියෙනවා. ඊයේ ගෙදර ඇවිල්ලා මොකද කියන්නේ? මොකක් කියන්නේ නැහැ පුතා ඉතින් අතන ඇවිල්ලා මොනදාගල යන හදනකොට අපි පුතාල කිව්වා උඹ මොණ්ඩාල යන්න එපා දැන් හැමතැනම උඹට උඹ අල්ලන්න හදනේ උඹ මේ ඇතිමලි පොලිසියට බාර යන් කිව්වා. ඊට පස්සේ ගිහලා ඇතිමලි පොලිසියට සීනම් බඩු මුට බාර දීලා ධර්ම බාර වුණා. ගෙදරට එන මට වැදලා ගියා. පස්සේ මෙයා සමන්තුරේ වැඩ කරපු කාලේ දින 100ක නිවාඩුවක් යරනෝදී එයා තියාගත්තා. එයා මෙඩිකල් නිසා එයාට වෛද කරනවා. එයා යුනිෆෝම් අඳින්නේ නැති නිසා එහෙම ඉතින් කළා. එයාට එක එක ප්‍රශ්න දානවා. එයා මේ බොන් මත්පැන් ගන්න නැති 2012 ඉඳලා එයා අසනීපයක් තියෙන මේ කකුල ඔපරේෂන් කරලා. එයාට එන්න මෙඩිකල් නිසා එයා අඳින්න බෑ මේ කල් යුනිෆෝම් අඳින්න බෑ. ඉතින් ඔය පීඩණේනේ එයාට අවුරුද්දන් 8ක් පීඩණේ තිබුණේ. හැමතැනම එයාට කෙනෙහිලකම් කරලා කරලා පස්සේ ඉතින් ඊට පස්සේ මේ පොලිසියට පස්සේ මොනක් ප්‍රශ්න නැහැ ඇතිවලද ඒ මට කිව්වේ නෑ දරුව මොනවද කිව්වොන මම දරුවට කියන පුතේ රස්සව දාලා ගෙදරින් මගේ අප්පා කියලා මම කියනවා මම මුකුත් දැනගෙන හිටියේ නෑ කියලා ඒකෝ මෙයාට මගදී ලාහු කරලා දෙන වෙඩි තියලා තිබුණා කැබ් එකට පැදිලා තිබුණ නෑ පසුව ඔහු ඇතිමලේ පොලිසියට බාර වී තිබුණා පරීක්ෂණවල තත්ත්වය අත දහවල් අක්කරේ පත්තුව මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මියගිය සිව් දිනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රැගෙනාවේ අම්පාර මහරෝහලටයි. එක් නිලධාරියෙකු තුවාල ලබා තිබුණේ වෙඩි තබන අවස්ථාවේ දුවන විට ඇද වැටීමෙන්. අනෙක් පොලිස් නිලධාරියා තුවාල ලැබුවේ වීදුරු කැබලි වැදීමෙන්. තුවාල ලැබුවන් කල්මුණේ අක්කරේපත්තුව සහ තිරුක්කෝවිල් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. සිද්ධියෙන් මියගිය එක් නිලධාරියෙකු වන 32 වරදී තුෂාර හේමන්ත පුෂ්පකුමාර මොනරාගල සියඹලාඩුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු පිය පදවිය ලැබුවේ මීට මාසකට පෙරයි. මේ හවස කෝල් එක තුනේ ගලු පාටියකට යනවා කියලා. හා. ඊට පස්සේ ගිහින් උදේ ඉඳන් කතා කරේ නැහැ. උදේ අපි දැනගත්ත ප්‍රවෘත්ති වලට පෙන්නන්ති. එහෙම නැති වෙනා කියලා. ඔය හවසද කතා කරේ? ඔව් ඊ හවස කතා කරා 8ට විතර. හා හා. අද හවසට එනවා කියලා කිව්වා. ඊට පස්සේ තියන ආයේ උදේ කතා කරේ නැහැ වෙනදා වගේ උදේට කෝල් කරනවා.
පිපිල නිල්කල සේරුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පොලිස් කොස්තාපල් කසුන් ප්‍රබුද්ධ කල්මුණේ පාණිරුපුහි පදිංචි 30 හැවිරිදි අනග රත්නම් නවීන් සහ අම්පාර ඔලුවිල් ප්‍රදේශයේ පදිංචි කලන්දර් ලෙප්පේ අබ්දුල් කාදර් සිතින් ජීවිතක්ෂයට පත් වූ සෙසු පුත්කලේ මේ අතර සැකකාර පොලිස් නිලධාරියා ලබන මාස 6 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට අක්කරේ පත්ව මහේස්ත්‍රාත් අධිකරණය අද පසුරුවේ නියෝග කළා. Crime Watch.